ආයුබෝවන් ලංකනින් මෙල්බන් චැනල් එකට ඕගලන්ව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ටික කාලෙකට පස්සේ තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. අලුතෙන් සබ්ස්ක්‍රයිබර්ස්ලා ගොඩක් ඇවිල්ලා ඉන්නවා කියලා මම දැක්කා. ඉතින් අලුතෙන් ජොයින් වෙන හැමෝටම මම සාදරයෙන් පිළිගන්නවා. ඒ වගේම මගේ චැනල් එකේ වීඩියෝස් ඕගොල්ලෝ ෂෙයා කරලා ඕගලන්ගේ යාළුවොත් එක්ක මේ චැනල් එක තවත් දියුණු කරන්න උදව් වේවි කියලා මම බලාපොරොත්තු වෙනවා. අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ පසුගිය මාසයේ අලුතෙන්ම නිකුත් වුණු ඉන්විටේෂන් රවුන්ඩ් එකේ රිසල්ට්ස් ගැන විස්තර කතා කරන්නයි. ඉතින් මොකද්ද මේ ඉන්විටේෂන් රවුන්ඩ් කියන්නේ? ඒ ගැන මම වීඩියෝ එකක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒක ගිහිල්ලා නරඹලා ඕගලන්ට වැඩි විස්තර දැනගන්න පුළුවන්. නමුත් කෙටියෙන් කියනවා නම් ඉන්විටේෂන් රවුන්ඩ් කියන්නේ ඔස්ට්‍රේලියාවේ ස්ථිරපදිංචිභාවය ලබා දෙන වටයකදී නිකුත් කරන ප්‍රතිඵල. ඒකෙදි යම්කිසි පිරිසකට පර්මනන්ට් රෙසිඩෙන්සි ලබා දෙනවා. ඒ කොට්ටාෂයට කොයි ආකාරයටද පර්මනන්ට් රෙසිඩෙන්සි එහෙම නැත්නම් ස්ථිරපදිංචිභාවය ලබා දුන්නේ කියලා විස්තර නිකුත් කරන එක තමයි මේ ඉන්විටේෂන් රවුන්ඩ් රිසල්ට්ස් කියන්නේ. අපි දැන් බලමු මේක කොහොමද ඕගොල්ලෝ Google එකේ හොයාගන්නේ කියලා. මුලින්ම Google එකට ගිහිල්ලා ඕගොල්ලෝ ඉන්විටේෂන් රවුන්ඩ් කියලා ටයිප් කරන්න. එතකොට ඕගොල්ලන්ට නොයෙකුත් ආකාරයේ වෙබ් ලින්ක්ස් එනවා. ඒ වෙබ් ලින්ක්ස් වලින් ඕගොල්ලෝ යන්න ඕනේ මෙන්න මේ homeaffairs.gov.au කියන ලින්ක් එකකට. බය වෙන්න එපා, මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ මම මේ අදාළ ලින්ක් එක ඕගලන්ට සටහන් කරන්නම්. එතකොට ඕගලන්ට Google එකේ මේ විදිහට සර්ච් කරන්න නැතුව ඒ YouTube එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ලින්ක් එක ක්ලික් කරලා කෙලින්ම මේ විස්තර බලා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට මේ වෙබ් ලින්ක් එක ක්ලික් කරාම වෙබ් පේජ් එක ලෝඩ් වෙනවා. මතක තියාගන්න මේ homeaffairs.gov.au කියන වෙබ්සයිට් එකෙන් විතරයි ඕගොල්ලෝ ඔස්ට්‍රේලියාවේ මයිග්‍රේෂන් සම්බන්ධ සියලු විස්තර ගන්න ඕනේ. මොකද අනිත් වෙබ්සයිට්ස් ඔතරයිස් වෙබ්සයිට්ස් නෙමේ. ඉතින් මේ විදිහට මෙතනට ආවහම ඕගොල්ලන්ට පේනවා ඇති මේ ටැබ් එකේ ඉන්විටේෂන් රවුන්ඩ් කියන එක තමයි ක්ලික් වෙලා තියෙන්නේ. ඊට පස්සේ එතනින් ඕගොල්ලෝ මේ ඔප්ෂන්ස් වලින් current round, ඒ කියන්නේ දැනට පවතින අලුතෙන්ම නිකුත් වුණු round එක ගැන විස්තර තියෙන මේ current round කියන tab එකේ. ඒක click කරන්න ඕනේ. එතකොට ඕගොල්ලන්ට විස්තර පෙන්නනවා නවතම, ඒ කියන්නේ අලුතෙන්ම ඉදිරිපත් වුණු වටේ ප්‍රතිඵල. ඉතින් මේ බලන්න, අලුතෙන්ම දැනට ඉදිරිපත් වෙලා තියෙන්නේ ඔක්තෝබර් මාසයේ results. ඕගලන්ට පේනවා ඇති ඔක්තෝබර් 11 වෙනිදා තමයි ඒගොල්ලෝ මේ වටය පවත්වලා තියෙන්නේ. නමුත් මේ රිසල්ට්ස් නිකුත් උනේ පහුගිය සතියේ. ඉතින් ඒගොල්ලෝ මෙදා පාර ටිකක් වැඩි කාලයක් ගත්තා රිසල්ට්ස් නිකුත් කරන්න. මෙතන ඕගලන්ට පෙන්නනවා 189 වීසා කැටගරි එක යටතේ ස්ථිර පදිංචිභාවය 4340 දෙනෙක්ට ලබා දීලා තියෙනවා. ඒ කියන්නේ අයදුම් කරුවන් 4340 දෙනෙක්ට PR එකට ඉන්වයිට් කරලා තියෙනවා අප්ලයි කරන්න කියලා. 489 කියන කැටගරි එක යටතේ ඉන්වයිට් කළ ආරාධනා කරලා තියෙන්නේ PR එකට අප්ලයි කරන්න කියලා 10 දෙනෙක්ට විතරයි. ඊට පස්සේ අපි බලමු මේ වගුව. මේ වගුවෙන් කියවෙන්නේ ඕගොල්ලෝ දන්නවනේ ඔස්ට්‍රේලියාවේ ස්ථිරපදිංචිභාවය ලබා ගන්න නම් ඕගොල්ලෝ ලකුණු ලබා ගැනීමේ පටපාටියකට යටත් විය යුතුයි. ඒකට තමයි පොයින්ට් ටෙස්ට් එක කියන්නේ. දැනට පවතින අවමය තමයි ලකුණු 65. අවම වශයෙන් ඔයාලට ලකුණු 65ක්වත් තියෙන්න ඕනේ PR එක සඳහා අප්ලයි කරන්න. ඉතින් මෙතන ඕගලන්ට පෙන්නුම් කරලා දීලා තියෙනවා මේ වටේදී 65 අවමය වුණාට 65ක් තියෙන කාටවත් ඒගොල්ලෝ ආරාධනා කළා නැහැ. අවම වශයෙන් 70ක් තියෙන අයට තමයි ඒගොල්ලෝ ආරාධනා කළා තියෙන්නේ. ලකුණු 70ක් තියෙන අයදුම් කරුවන් 1913 දෙනෙක්ට ඒගොල්ලෝ ආරාධනා කළා තියෙනවා මේ වටේදී. 75ක් තියෙන අයදුම් කරුවන් 1458 දෙනෙක්ටත්, ලකුණු 80ක් තියෙන 807 දෙනෙක්ටත්, ලකුණු 85ක් තියෙන 157 දෙනෙක්ටත්, ලකුණු 90ක් තියෙන 5 දෙනෙක්ටත් ආරාධනා කළා තියෙනවා. ඉතින් ඔයාලට ලකුණු 65ක් තිබුණට හැමතිස්සෙම ඒකෙන් ගැරන්ට් වෙන්නේ නැහැ ඔයාලට PR එකට ඉන්වයිට් කරනවයි කියලා. ලකුණු වැඩි වෙන තරමට තමයි chance එක වැඩි.
ඊළඟට මේ පෙන්නලා තියෙන්නේ නැවතත් අර විදිහට ඒගොල්ලෝ මෙතන සඳහන් කරලා තියෙනවා 189 සඳහා ඒගොල්ලෝ සැලකුවේ අවම ලකුණු 70ක් තියෙන අය පමණයි කියලා. ඉතින් ලකුණු 65ක් අවමය විදිහට පොතේ හැටියට තිබුණට මේ වටේදී ඒගොල්ලෝ 70න් උඩාව තමයි අරන් තියෙන්නේ. 489 වීසා කැටගරියකට ඒගොල්ලෝ අරන් තියෙන්නේ ලකුණු 80ෙන්. ඉතින් ඔයාලට 65ක් තිබුණට ඇත්තටම මේ වටේදී ඒක ප්‍රමාණවත් නැති වෙලා තියෙනවා. දැන් මම ඕගලන්ට කලින් කියලා දීලා තියෙනවනේ මගේ වීඩියෝස් බලන අය නම් ඕගොල්ලෝ දන්නවා ඇති සමහර occupation list එකේ සමහර jobs තියෙනවා ඒවට ලකුණු 65ක් තිබ්බට මදි ඒගොල්ලොම තීරණය කළා තියෙනවා වැඩි ලකුණු ප්‍රමාණයක් තියෙන්න ඕනේ කියලා ඒගොල්ලන් ඒ ආයුධම් කරුවන්ට PR දාන්න. මේ තියෙන්නේ ඒ professions මොනවද සහ ඒවයි ඒගොල්ලෝ මේ වටේදී ගත්තු ලකුණු ප්‍රමාණය කොහොමද කියලා. උදාහරණයක් විදිහට ඕගොල්ලෝ අකවුන්ටිං වලින් ආයුධම් කරපු කෙනෙක් නම් ඔයාලට මේ වටේදී PR එකට ඉන්වයිට් එකක් ලබා ගන්න නම් අවම වශයෙන් ලකුණු 80ක් අවශ්‍ය වෙලා තියෙනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ 80ට වඩා අඩුවෙන් ආයුධම් ලකුණු තියෙන ආයුධම් කරුවන්ගේ ආයුධම් පත්‍ර සලකලා බලලා නැහැයි කියන එක. ඔඩිටර්ස්, සෙක්‍රටරිස් ඇන්ඩ් කෝපරේට් ට්‍රෙෂරර්ස් කියන ප්‍රොෆෙෂනල් කැටගරියකටත් ඒගොල්ලෝ ලකුණු 80ම තමයි කට් ඔෆ් පොයින්ට් එක විදිහට තියලා තියෙන්නේ. ඉලෙක්ට්‍රොනික්ස් ඉන්ජිනියර් කියන එක 70න් තමයි ඒගොල්ලෝ අරගෙන තියෙන්නේ. මෙකැනිකල්, ප්‍රොඩක්ෂන් ඇන්ඩ් ඉන්ඩස්ට්‍රියල් ඉන්ජිනියර්ස් ලවත් 70න්. වෙනත් ඉන්ජිනියරිං ප්‍රොෆෙෂනල්ස් ලව 75න් තමයි එයාලා අරගෙන තියෙන්නේ. දැන් ගොඩක් අය බලන දෙයක් තමයි මේ IT බලන්න. ICT business and system analyst කියන එක ගොඩක් අය කරන දෙයක්. නමුත් ඒක ටිකක් ගන්න එන්න අමාරු වෙනවා. ඒ මොකද දැන් බලන්න කට් ඔෆ් පොයින්ට් එක 75න් තමයි ඒගොල්ලෝ ආයුධම් කරුවන්ව තෝරගෙන තියෙන්නේ. නමුත් ඕගොල්ලෝ IT කරන specialization එක software and application programmers කියන specialization එකක් කරන IT කෙනෙක් නම් ඕගලන්ට ICT business analystට වඩා පොඩි වාසියක් තියෙනවා. මොකද ඒ වගේ කටිටියක් අඩු නිසා ඒගොල්ලෝ කට් ඔෆ් පොයින්ට් 70ට අඩු කරලා තියෙනවා. ඒ වගේම computer network professionals ලගෙත් 70න් තමයි දීලා තියෙන්නේ. ඉතින් ඔයාලා ICT business analyst කරන කෙනෙක් නම් පොඩ්ඩක් අමාරු වෙලා තියෙනවා. මොකද මේ IT කරන අයට වඩා ඔයාලට ලකුණු 5ක වැඩි cut off point එකකින් තමයි ආයුධම් කරුවන්ව PR එක සඳහා තෝරගන්නේ. ඉතින් පල්ලෙහා මෙන්න මෙතන සමරි එකක් පෙන්නනවා පහුගිය මාස ටිකේ කොච්චර ආයුධම් කරුවන් කී දෙනෙක්ට එයාලා ආරාධනා කරලා තියෙනවද කියලා PR එක සඳහා apply කරන්න. මේ බලන්න මේ අවුරුද්ද පටන් ගන්න ජූලි ඉඳන් ලබන අවුරුද්ද ජූලි වෙනකම් ජූලි මාසේ 1000කට විතරයි දීලා තියෙන්නේ invitations. අගෝස්තු මාසේ 2490කුත් ඒහා සමාන ප්‍රමාණයක් සැප්තැම්බර් මාසෙත් දීලා තියෙනවා. ඔක්තෝබර් මාසේ එයාලා තීරණය කරලා තියෙනවා 4340කට දෙන්න. මේක ගොඩ කාලෙකින් ගත්තු වැඩිම ආයුධම් කරු ප්‍රමාණයක් තමයි මේ පහුගිය ඉන්විටේෂන් රවුන්ඩ් එකේ තියෙන්නේ. ඉතින් ඕගලන්ට මේ පහුගිය ඉන්විටේෂන් රවුන්ඩ් වල විස්තර වෙනම මේ විදිහට ක්ලික් කරලා ඒවැත් ඔය වගේම ප්‍රස්ථාර සහ විස්තර වැඩි විස්තර දැනගන්න පුළුවන්. ඉතින් මං හිතනවා මේ අලුතෙන්ම නිකුත් වුණු ඉන්විටේෂන් රවුන්ඩ් එකේ විස්තර ඕගලන්ට පැහැදිලි ඇති කියලා. මතක තියාගන්න ඉන්විටේෂන් රවුන්ඩ් කියන්නේ ඔයාලා PR එකට apply කරන්න සුදුසුකම් ලැබුවට පස්සේ ඔයාලා ඔයාලගේ කැමැත්ත ප්‍රකාශ කරාම ආයුධම් කරන්නයි කියලා ආරාධනා කරන එක තමයි ඔස්ට්‍රේලියානු ආණ්ඩුවෙන් කරන්නේ. ඒක තමයි PR ඇප්ලිකේෂන් එකේ පළවෙනි ස්ටෙප් එක. ඉතින් මේ හර්ඩල් එක ඔයගොල්ලෝ අනිවාර්යෙන් සම්පූර්ණ කරලා ඉන්න ඕනේ ආයුධම් පත්‍රය ඉදිරිපත් කරන්න. මතක තියාගන්න මේ වර ඉන්විටේෂන් රවුන්ඩ් එකේ 70න් තමයි අරගෙන තියෙන්නේ. ඒ වගේම කට් ඔෆ් පොයින්ට්ස් පිළිබඳ විස්තරත් මෙන්න මේ වගුවේ සඳහන් වෙනවා. මං හිතනවා මේ ඉන්විටේෂන් රවුන්ඩ් එකේ රිසල්ට්ස් මම ඔයගොල්ලන්ට හොඳ විදිහට පැහැදිලි කරන්න ඇති කියලා. ඔයගොල්ලන්ට තව මොන හරි ප්‍රශ්න තියෙනවා නම් මේ වීඩියෝ එකේ පල්ලෙහෙන් කමෙන්ට් කරන්න, මං ඒවට පිළිතුරු ලබා දෙන්නම්. ස්තුතියි මගේ වීඩියෝ එකට එකතු වුණාට. නැවතත් ආරාධනා කරනවා මගේ channel එකට subscribe කරලා මගේ channel එකට support කරන්න කියලා. බොහොම ස්තුතියි.